කිරීමට හඳ පායන යාමෙට අපි ඉන්නේ ඉරහෙවනි. ඒත් අපි එදා අපිමයි හිරුනබසින අධිරාජ්‍ය එමත් නැත්නම් එක්සත් රාජධානියේ සිට සොඳුරු ගීත කතන්දරයක් ඔබට ගෙනාවා මතක ඇති. දෙරණ ලන්ඩන් ස්ටාර් ඒ සොඳුරු ගීත රඟාවලිය නිමා වුණේ සංගීත ක්ෂේත්‍රයට සොඳුරු තරුවක් බිහි කරන්න. රාත්‍රියේදී පායලා උදේ වෙද්දී පහළ යන තරුවක් නම් නෙවෙයි හැමදාමත් ගීත අම්බරේ දිදුලන තරුවක්. ඉතින් ඒ සොඳුරු තරුව අද අපි එකතු කරගත්ත කතාබහට ඔහුගේ නැවුම් ගීතයක් සමගින්. ඒ ගී අම්බරේ හැමදාමත් දිදුලන්නට පෑයි තරුව ෂෙනික් කිරාන් අපිත් එක්ක එකතුලා ඉන්නවා. ෂෙනික් මේ ඔබේ නැවුම් ගීතයත් එක්ක ඔබ ප්‍රේක්ෂකයන් අතරට යනවා. ඉතින් ඔබ මේ ආගමනය මේ සොඳුරු කලෙලි දැක්ම පිළිබඳව මොනවද හිතන්නේ? ඇත්තම ගාන මේක මගේ සංගීත ජීවිතය ලැබිච්ච ලොකුම අවස්ථාව. ලන්ඩන් ස්ටාර් තරඟය ඔස්සේ මෙතරක් දුර ඇවිල්ලා ලන්ඩන් ස්ටාර් කිරුළ හිමි කරගෙන මෙම මගේ ප්‍රථම ගීතය හැටියට කිවිඳිය ගීතය ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කිරීම තමා මගේ මට ලැබිච්ච ලොකුම අවස්ථාව මගේ සංගීත ජීවිතය තුළ. අම්ම කෙනෙකුට තමන්ගේ දරුවෙක් කොයි තරම් වටිනවද? ඒ වගේම ගායන ශිල්පියෙකුට තමන්ගේ ගීතයක් එතරම් වටිනවා. ඉතින් ෂෙනික්ටත් මේ ගීතය එතරම් වටිනවා. ෂෙනික් ෂෙන්ගේ ප්‍රථම ගීතය නම් කළා තිබෙන්නේ කිවිඳිය නමින්. මේ ගීතය ෂෙනික්ට සුවිශේෂී වන්නේ මොන ආකාරයෙන්? ඇත්තම ගායන ලන්ඩන් ස්ටාර් අවසන් මහා තරගයේදී ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබුණා. එහිදී මාගේ ජයග්‍රහණය කරාගෙන ගිය ගීතය මම ඉදිරිපත් කළ ගීතය කිවිඳිය ගීතය. ඉතින් එයින් මට ජයග්‍රහණය කරා යන්න විශාල අවස්ථාවක් ලැබුණා. අනිත් එක තමා මම දන්න තරමට මියුසිකල් වීඩියෝ එකක් අලුත් ගීතයක් එංගලන්තයේදී මම දන්න තරමින් කවුරුත් කරලා නැහැ. ඉතින් ඒ අවස්ථාව මට ලැබුණා ප්‍රථම අවස්ථාව හැටියට මගේ ජීවිතයෙන් මේ ගීතය ජනතාව අතරට ගේන්න. ගීතයක් ජනප්‍රිය වන්නට ගායනය වගේ එහි රූප රචනය, පද රචනය, ඒ වගේම සංගීත නිර්මාණය කියන මේ සියලු කාරණා සාර්ථක වන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ කිවිඳිය ගීතයේ පද රචකයා, ඒ වගේම දෙරණ ලන්ඩන් ස්ටාර්නි වැඩසටහනේ නිෂ්පාදකවරයා සුමිත් කඩුවතගේ මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා මේ මොහොතේදී. ඔබ මාදරෙන් ඔබතුමන පිළිගන්නවා. සුමිත් කඩුවතගේ මහත්මයා දැනගන්නට කැමති මේ කිවිඳිය ගීතය ඔබතුමන්ගේ පළවෙනි ගීතය රචනයද? නැහැ ගයන්, අතෝසේ මේ මගේ දෙවන නිර්මාණය. ඔබට මතක ඇති මගේ පළවෙනි නිර්මාණය වූයේ ලන්ඩන් ස්ටාර් තරඟාවලියේ තේමා ගීතය. ප්‍රේක්ෂක ජනතාව ඉදිරියට මගේ පළවෙනිම කුළුඳුරුම නිර්මාණය ගෙන යාමට තරම් මම වාසනාවන්ත වුණා තේමා ගීතය තුළින්. ඉතින් ඔබතුමන්ගෙන් ලියවුණු මේ බොහෝ ගීත අතරේ මේ කිවිඳිය ගීතය ඔබට වැදගත් වෙන්නේ මොන ආකාරයෙන්ද? ඒ විශේෂ වැදගත්කම තමයි ගයන් ඇත්තම මේ මම අතින්ම නිෂ්පාදනය වෙච්ච වැඩසටහනක් තුළින් මේ ගීතය ප්‍රේක්ෂකයා අතරට ගෙන යාමට ලැබීම විශේෂ වැදගත්කමක් තියෙනවා. ඊට අමතරව ඇත්තම මේ ගීතය ලියවිලා තියෙන්නේ මම හැමදාමත් අගය කරපු මම හැමදාමත් රසවින්දපු චරිතයක් ගැන. ඉතින් ඒකත් ඇත්තම යම් කිසි වැදගත්කමක් ලැබෙන කරුණක්. ඒ රසවින්ද චරිතය පිළිබඳව අපිට අහන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් සුමිත් කඩවතගේ ඒ සොඳුරු හද තුළ ඇඳි අපූර්ව කවි කාර්යයක් පිළිබඳ ලියුණු ගීතයක්. ඉතින් ඉතිහාසයට එක් වූ මේ අපූර්ව තරඟාවලියේ ජයග්‍රාහකයාගේ ප්‍රථම ගීතය මේ වන විටත් එංගලන්තයේ ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමේ හැකියාව උදා වී අවසන්. අද පටන් ශ්‍රී ලාංකික ඔබටත් මේ සොඳුරු ගීතයේ රස පහස විඳින්නට හැකියාව ලැබෙනවා. ඉතින් මේ සුවිශේෂී ගීතය බොහෝ දිනා පවසනාකාරයට එංගලන්තයේ විචාරකයන් පවසනාකාරයට ඉතාම ජනප්‍රිය ගීතයක් වන බවට සලකුණු පහළ කර අවසන්. ඉතින් කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් මේ ගීතය බොහොම ආදරෙන් වැඳ ගනීවි කියලා. සුමිත් කඩවතගේ මහත්මයා දකින ආකාරයට මේ ගීතය ප්‍රේක්ෂකයන් ආදරෙන් වැඳ ගන්නට සුවිශේෂී වෙන හේතු කාරණා තිබෙනවා. ඇත්තම ඔව් ගයන්, මම හිතන්නේ මුලින්ම මට සඳහන් කරන්න වෙන්නේ මෙහි සංගීත නිර්මාණය. ඇත්තම මේ සංගීත නිර්මාණය කරනු ලැබුවේ මේ දක්ෂ ගායන ශිල්පියාමයි. එහි ඇත්තම එහි සංගීත නිර්මාණයේ තාමත්ම කංකලුයි. අමුතුම ආරකට ඔහු ඒ නිර්මාණය කර තිබෙනවා. මම අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් මෙය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් ඉතා ඉක්මනින් වැළඳගයි කියලා. ඒ වගේම සුමිත් මහත්තයා මේ ගීතයේ ජනප්‍රිය වෙනට බොහෝ ආකාරයෙන් බලපාවි කියන බොහෝ දෙනෙක් විශ්වාස කරන කාරණයක් තමයි මෙහි රූප රචනය. මෙහි රූප රචනයත් ඉතා සුවිශේෂී මට්ටමක තිබෙනවා. ඒ පිළිබඳව ඔබ මන් කතා සම්මා වගේ
ඇත්තම ඔව් ගාන මෙහි මුලින්ම කියන්න ඕනේ මෙහි රූප රචනය සහ සංස්කරණයට අපිට සම්බන්ධ වුණේ කපිල තිලකරත්න මහත්මයා ස්පොන්ජ් කලා ආයතනය. මෙහි විශේෂ වැදගත්කම වෙන්නේ මෙහිදී ඇත්තම මේ නරඹන ඔබට වැටහෙවි මෙහි රූපගත කිරීම සම්පූර්ණයෙන්ම තාක්ෂණික හරඹයන්ගෙන් බැහැරව ගිහිල්ලා ස්වභාවිකත්වයට වඩාත්ම නැඹුරු වෙච්ච විදිහේ රූපගත කිරීමක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. පද රචනයේට සහ සංගීතයට ප්‍රධාන තැනක් දෙන ගමන් එහි අර්ථයන් වඩාත් පිළිඹුම වෙන විදිහට මේ රූප රාමගත කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ විශේෂ හේතුවක් වේවි මේ ගීතේ සාර්ථකත්වයට. ප්‍රේක්ෂකයන් වෙත ඉතා නැවුම් පාරක රූප රචනයක් සමගින්ම තවත් සුවිශේෂී බවක් තිබෙනවා මේ රූප රචනයේ සම්බන්ධව. ඔව් ගායන. මෙය කපිල තිලකරත්නගේ කුරුඳුල් නිර්මාණය වෙනවා. ඔහු ප්‍රේක්ෂකයන් අතරට ප්‍රථමයෙන්ම පැමිණෙන්නේ මේ කිවිඳිය ගීතය තුළින්. ඔබට පේනවා ඇති මේ කුරුඳුල් නිර්මාණයම මෙතරම් උසස් තත්ත්වයක තිබීම ඇත්තෙන්ම අපිට ලද වාසනාවක් වෙනවා. අනිවාර්යයෙන්ම මෙම ගීතයේ ජනප්‍රියත්වයට. මේ ගීතයත් සමගින් බොහෝ දෙනෙක් සංගීත ක්ෂේත්‍රයට කලලි බසිනවා. ඉතින් මේ ගීතේ රූප රචනයේදී ෂණික් සමගින් නිරූපණ දායකත්වය ලබා දෙන ඇයි පිළිමතත් අපි සඳහන් කරමු. අනිවාර්යයෙන්ම ගයන් කීෂා ඉරෝෂිමා ඇක්සෙම ඇගේ ප්‍රථම දායකත්වයේ මේ ඇත්තම කීෂා මෙහි උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවක්. යතරතුරේම ඇය ඉතාමත්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් එංගලන්තේ. දැන් ලන්ඩන් ස්ටාර් ගීතරගේ කිරුළ හිමි කුමාරයා ෂණික් හිරාන් ඔබමයි ඔබේ මේ කුළුඳුල් ගීතයට සංගීත දායකත්වය ලබා දෙන්නේ. ඉතින් අපි කැමති ඒ ගැන දැනගන්න. ඇත්තටම ඒකත් අමුතුම අත්දැකීමක් ගයන්. මට ආසාව තිබුණා පොඩි කාලේ ඉඳන්ම මගේම ගීතයක් මාතින්ම නිර්මාණය වෙන ගීතයක් සංගීතයේ සනායම් කරන්නට. ඉතින් මෙම ගීතය නිර්මාණය කරද්දී ඇත්තටම ඉස්සෙල්ලා කිව්වා වගේ සුමිත් කඩවතගේ මහත්මයා ලස්සන පදමාලාවක් මට දීලා දුන්නා. ඒක අතට අරගෙන ඇත්තටම බැලුවා කුමන ශෛලියක්ද මේකට උපයෝගී කරගන්නේ කියලා. ඇත්තම ශ්‍රී ලංකාවේවත් පාවිච්චි වෙන නොවන අන්තර්ජාතික තලයේ අපි දැන් මේ වගේ මෙවැනි රටක සිටින විටදී යොදාගත හැකි R&B කියන සංගීත ශෛලියට ඔකෙස්ට්‍රා කියන අනිත් ඔකෙස්ට්‍රා මියුසික් කියන ඒ සංගීත ශෛලීන් දෙක මුසු කිරීමක් තමයි මම මේ ගීතයේදී කෙරුවේ. ඇත්තරම ලොජික් ප්‍රෝ යනි අන්තර්ජාතික තලයේ බුදුකාංග මම භාවිතා කරන ගීතය වාදනය කිරීම සඳහා රෝලන් ෆැන්ටම් ජීවනි කීබෝඩ් එවන් අධිතාක්ෂණික උපකරණ භාවිතා කර ගනිමින් තමයි මේ ගීතය නිර්මාණය කෙරුවේ. එදින එවන් සුපිරි තත්ත්වයන් යටතේ නිපැ වූ නිර්මාණය වූ මේ සොඳුරු ගීතය අද සිට ඔබට හැකියාව ලැබෙනවා රසවිඳින්නට. ෂණික් අපි ඔබටත් සුභවතනවා මේ ගීතයත් සමගින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ හැමදාමත් ලැබු ගන්නට අවස්ථාවක් ලැබෙන්නට කියලා. එහෙනම් ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා අද සිට කිවිඳියයි ඔබ මේ සලිත වී සැලී යන ගීතේ හැඩතල එක බලා ගන්න.